ලල මේ ගංවල දානමාන දෙන හැටි අනුසස් නෑ කියලා පැහැදිලිම අනුසස් නෑ. ඒ විදිහට මේ රහතුන්ගේ ගුණ සීකර කර දුන්නේ නැත්නම් අනුසස් නෑ. එතකොට මේ කාලේ බලන්න ශාසනයක් පරිහානියට පත් වුණාම අනුසස් තියෙන ආකාරයට දානයක්වත් දීගන්න අවස්ථාව නෑ. අපි කි මොන්නේ දානෙට සංඝයා වැඩමුවා. සංඝයා සංඝයාගේ ගුණ කියන්නේ. දැන් සංඝයා වැඩමනවා සංඝයා උදෙසා දන් දෙන්න. සංඝයා උදෙසා දන් දෙන්න සංඝයා වැඩමුවාට පස්සේ සංඝයා කරන්න ඕනේ මොකද්ද? සංඝයාගේ ගුණ කියලා ගුණ කියලා අර දෙන්නාගේ සිත පැහැදවීමයි. සංඝයාගේ ගුණ කියන්නේ දෙන්නාගේ ගුණ කියන්නේ දායකයාගේ ගුණ කියන්නේ. දායකයාගේ ගුණ කියනවා මේ දායක පින්වතා කාලයක් තිස්සේ අපට උදව් කරනවා, පන්සලට වැඩ කරනවා, මියගේ තාත්තා රාලහාමි නැත්නම් මියගේ තාත්තා මුදලිතුමා ගොඩාක් අපට උදව් උපකාර කරනවා, අපේ නායකහරු ඉන්න කාලෙත් වැඩ කරා. ඊළඟට මියගේ මේ මුදලිතුමාගේ හාමිනේ ඒ පරණ ළමාතෙනි සෑහෙන්න වැඩ කළා, අපිට ගොඩාක් මේ උදපදව් කළා. දැන් මේ සංඝයාගේ ගුණද? අමු ගිහියන්ගේ ගුණ ගයනවා කණ්ඩ ටිකක් දෙනකොට. ඊට පස්සේ දානේ අනුසස් භුක්තානුමෝදනාවෙත් කියන්නේ ඒකමයි. එතකොට සංඝයාගේ ගුණ දායකයෝ කෙසේ අසද්ද? දායකයන්ට සංඝයාගේ ගුණ අසන්නට නැහැ. ඊට පස්සේ දායකයෝ අර නෑදෑව ගෙන්නන්නේ මොකේදද? හාමුදුරුවරු ලවා තමන්ගේ පරම්පරාවේ ගුණ කියනකට ඒක අසවන්ට. එතකොට නෑදෑව ගෙන්නගෙන ඉතින් නෑදෑන්ටත් හරි සතුටුයි. දැන් මෙයාට හරි තැනක් ආවා දානි දුන්නට පස්සේ. බැලුවට පස්සේ ඇත්ත වශයෙන්ම දානයක් නෙමෙයි කෑමක්. ඒක කෑමක් දානයක් වෙන්නේ නැහැ. දානයක් වෙන්නේ සංඝයාගේ ගුණ සීකර කරා දානෙ දෙන්න ඕනේ. සංඝයාගේ ගුණ සීකර කරා දානෙ දෙන්න ඕනේ. සංඝයා දැන් බලන්න බිම්බිසාර රජුරුව සෝතාපන්න වෙලා හිටියේ. ඒ බිම්බිසාර රජුරුවන්ගේ ඒ කියන්නේ ඒ සිද්ධියේ තියෙන්නේ පුස්ස කියන බුදුරජාණන් වහන්සේගේ කාලේ. පුස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ දානයට වරද්දපු 11,000 පිරිස දංගසා කාපු. පුස්ස බුදුරජාණන් වහන්සේට සංඝයාටයි දාන දෙන එක ගසා කාපු 11,000 පිරිස නිරේ උපන්න. ඒ නිරේ උපන්නට පස්සේ කාශ්‍යප බුද්ධ කාලේ ඒ පිරිස ප්‍රේත යෝනි. එතකොට කාශ්‍යප බුද්ධ කාලේ මිනිස්සු දාන් පෑන් දීලා ප්‍රේතයෝ වෙලා හිටපු අය පින් ගන්නවා. මේ 11,000 ගියා කාශ්‍යප භාගතුන් වහන්සේ මුණ ගැහෙන්න. ගිහලා ආණ්ඩාණ්ඩා කිව්වා, ස්වාමීනි අපිට මේ පින් ටිකක් ගන්න පිළිවෙලක් නැද්ද කියලා ඇහුවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වදාලා, උඹලාට මේ බුද්ධ ශාසනේ පින් නැහැ කිව්වා. දැන් බලන්නකෝ, අපිට එහෙනම් පින් කඩින් ගන්නවා වගේ ගන්න බෑ. අපිට ඕන හැටියට ගන්න බෑ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වදාලා, උඹලාට මේ බුද්ධ ශාසනේ පින් නැහැ කිව්වා. උඹලාගේ ඥාතියෙක් ඉන්නවා කිව්වා, උඹලත් එකට පින් කරපු. ඒ ඥාතියා දීපු දන්වැටක උඹලා ගසා කෑවේ. ඒ ඥාතියා උඹලට මොන ගැහෙනවා කිව්වා, මේ බුද්ධ ශාසනේ මොන ගැහින්නේ නැහැ කිව්වා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඥාතියා පාල වෙනවා කිව්වා. උපදිනවා බිම්බිසාර රජුට. ආන් උඹලට පින් හම්බ වෙයි කිව්වා. දැන් මේගොල්ලන්ට ගෞතම බුද්ධ ශාසනයේ උඹලාට පින් හම්බ වෙනවා කියන වචනේ බුදු කෙනෙකුගේ මුවින් අහන්න ලැබුණේ අහපු ගමන් නිකන් හෙට වගේ. මේ හෙට ලැබෙනවා වගේ ප්‍රීතියටපත් වුණා. පත් වෙලා ඉතින් බලාගෙන හිටියා. ගෞතම කාශ්‍යප බුද්ධ ශාසනය අවසන් වුණා. ඔන්න ගෞතම බුද්ධ ශාසනය බලාගෙන හිටියා. ඔන්න දැන් දහසක් භික්ෂුන් වහන්සේලා සමග ඒ කිව්වේ මේ
උරුවේල කාශ්‍යප, ගයා කාශ්‍යප, නදී කාශ්‍යප උන්වහන්සේලා සමග, දාසබ් භික්ෂුන් වහන්සේලා සමග භාගතුන් වහන්සේ වඩිනවා බිම්බිසාර රජුරු ළඟ. බිම්බිසාර රජුරු මහා දානයක් පූජා කළා. සෝවාන් වෙච්ච දවසේ. දන්නේ නැන්නේ මේ සිද්ධිය ඥාතින් ගැන. ඉදාරය නිදාගත්තාම මේන් බය කළා පිරිසක් ඇවිල්ලා. එතකොට මේ සෝතාපන්න ඵලයටපත් වෙච්ච බිම්බිසාර රජුරුන්ව බය කළේ පෙරේතී ටික. ඒ තමන්ගේ කමේ ඥාතිකම ඇවිල්ලා බය කළේ. බය කළාට පස්සේ මොකද වුනේ? බිම්බිසාර රජුරු පවුදා උදේම ගියා. ගිහින් කිව්වා මේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම මම භයානක බිය ගැන්වීමකට පත් වුණා කිව්වා. ඊට පස්සේ කිව්වා මහරජ බය වෙන්න දෙයක් නැහැ. ඔය ඒ පුස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ 11,000 ඥාතීන් තාමත් පින්ගන්ට බැලුව පෙරේතී යෝනි දැන් නිරේ විඳුවලා පෙරේතී යෝනි ඉඳලා කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුණ ඒත් බැරුව ගියා. ඒ කාලේ ඉඳලා තාමත් පෙරේත ලෝකේ ඉන්නේ මේ දන් දෙනකම් බලාගෙන ඉන්නවා. එතකොට ගැහුවා මේ එහෙනම් භාග්‍යතුන් වහන්සේ දැන් උදේ පාන්දර එහෙනම් භාග්‍යතුන් වහන්සේ මම අද මේ දැන් දන් දෙනවා කිව්වා. හොඳයි කිව්වා. එතකොට බුදුරජාන් වහන්සේ ප්‍රමුඛ දහසක් භික්ෂුන් වහන්සේලාට එවෙලෙම ගිහිල්ලා දානෙ හැදුවා. හදලා මේකේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේට දානෙ පූජා කරනකට වඩම්මන මොකද කළේ? පැන් ඉස්සල පැන් පිළිගන්නනවනේ. පැන් පිළිගන්නලා තියෙන්නේ මේකේ තියෙනවා රාජා දක්ඛිනෝදකම් දෙන්තෝ. රජරුවෝ දාණයට පැන් පූජා කරද්දී ඉදම්මේ ඥාතීනම් හෝතීති උද්දිසි මා මේ පැන් මාගේ ඥාතීන් පිණිස වේවා කියලා තමයි දීලා තියෙන්නේ. තාව දේවි එකිනෙහිම ඒ මොහොතෙම පේතානම් කමලකුවල යසං චන්නා පොක්කරණියෝ නිබ්බත්තින්සු. එවලෙම මේ පස්පියුමෙන් සුසැදි පොකුණු පහළ වුණා. අර ප්‍රේතය 11,000 පොකුණි බැහැල නාහන්ට පටන් ගත්තා. නාලා පැම් වීලා පිපාසය සංසිදුනා. සංසිඳිලා ආතපය පිහිදගෙන හිටගත්තාම රන්වන් පාටයි කිව්ව ප්‍රේතය ටික. සුවන්න වන්නා හේසු රන්වන් වුණා. ඊට පස්සේ කැඳ දුන්න රජුරුව මේ භාග්‍යතුන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට කැඳ දුන්නාම දිව්‍ය කැඳ ලැබුණා, ආහාර පාන ලැබුණා. ඊට පස්සේ වස්ත්‍ර දුන්න දිව්‍ය වස්ත්‍රවලින් සුවබමාන වෙලා මේකේ සඳහන් වෙනවා රජුරු ඉදිරියේ මේ පිරිස පේන්න පටන් ගත්තා කියලා. එතකොට බලන්න පින්වත්නි, මේ දාණය දීමේදී ඒ ප්‍රේතයන්ට දැන් අපි හිතනවා දැන් මැරුණා, ඔන්න ආරංචි වෙනවා ප්‍රේතෙක් වෙලා ඉන්න එක කාගේ හරි ඇඟට වැහෙනවා. එහෙලා කියනවා අපිට පින් දීපන් කියනවා. ඔන්න අපි අර ක්‍රමයට දානයක් හදලා දෙනවා. සංඝයාගේ ගුණ මෙනෙහි කිරිලුකුත් නැහැ. සංඝයාගේ ගුණ කල්පනා කිරිලුකුත් නැහැ. එහෙනම් මේ කාලේ මිනිස්සයාගේ හිත පළල්ද පටුද? මේ කාලේ මිනිස්සයාගේ හිත හරීම පටුයි. හිත පටි වෙන්න පින වැහෙනවා. එතකොට පිනක් කිරීමේදී හොඳට මතක තියාගන්න ඕන එකක් තමයි, පිනක් කිරීමේදී ඒ කරපු පින මෙනෙහි කිරීම. පිනක් කිරීමේදී දැන් අපි කියමු චෛත්‍ය වන්දනාවක් කළා, බෝධියක් වැන්දා, එහෙම නැත්නම් දානයක් දුන්නා. ඒ පින මෙනෙහි කරන්න ඕනේ. ඒ පින මෙනෙහි කිරීමෙන් තමයි පින වැඩි වෙන්නේ. පින නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. පින මෙනෙහි කරනකොට පින වැඩි වෙනවා. ඒක ගැන මේ නාගසේනියන් වහන්සේ දේශනා කළා පින මෙනෙහි කිරීම ගැන. මේක කියනවා පිනක් ඥාතීන්ට පින් ටෙස් කරගන්න නම් කියනවා පිනක් උපදවලා තියෙනුනේ පිනක් දෙන්න. මහරජාණෙනි තෙලින් ප්‍රදීපයක් දල්වන්නට හැක්කේය. තෙල් දාලා පහන පත්තු කරන්න පුළුවන්. නමුත් ජලයෙන් පහනක් දල්වන්නට හැක්කේද? එහෙම නොහැකි ස්වාමිනී. එසේයි මහරජාණනි, මියගිය අයට කුසල් අනුමෝදන් කරන්නට හැක්කේය. එතකොට මේගේ ඥාතීන්ට තමයි පින් අනුමෝදන් කරන්න ඕනේ. එතකොට ඒ විදිහට මේ පින මෙනෙහි කර කර ඉnde අපිට හැකියාවක් ලබා ගත්තොත් මොකද වෙන්නේ?
ඒ පින්